රනිල්ගේ හෙංචයියෝ ගිහිල්ලා මැතිවරණ කොමසමටත් පැමිණිල්ලක් කරනවා මේ අනුර කුමාර මේ තර්ජනය කරා ජනාධිපතිට කියලා. නිසා අපි කියන්න ඕනේ අපි ගැරඬි මරන්නේ නැහැ කියලා. අපි ගැරඬින්ද ගහන්නේ නැහැ. අපි ඕනම භූමියක ඕනම සටනක අපි ෆේස් ටු ෆේස් සටන් කරනවා. ඒ නිසා අපි මතවාදී මෙලෙස තමයි මේ රටේ දේශපාලනය කරේ. නිසා මේ රටේ අවස්ථා දෙක තුනක අවස්ථා දෙක මේ රටේ පක්ෂෙත් අත්‍ය විශාල තරුණයන් පිරිසක් මෙරටේ ප්‍රගතිශීලී මෙරටට ආදරය කරපු ගැහැනු මිනිස්සු 71 20000ක් මැරලා දැම්මා 80ට 89 60000ක් මැරපු රනිල් වික්‍රමසිංහලාට දැන් අපි කියන්න තියෙන්නේ ඔයගොල්ලන්ගේ ඉතිහාසය ඇතුලේ අපිට අපිව නවත්තන්න බැරි වුණා නම් මේ වගේ වැඩවලින් අපිව නවත්තන්නත් බෑ. නිසා දැන් මේ කවුරු හරි ගස් බැඳගෙන අපිට ගැහුවා කියලා කියන්න යනවා නම් ඉතින් අපි අහනවා මේ එක්සත් ජාතික පක්ෂයේ සමහර මන්ත්‍රීවරු ප්‍රාදේශ සභාවල සභාපතිවරු උපසභාපතිවරු දැන් ජාතික ජන බලවේගයේ වැඩ. ඉතින් ඒකට එහෙම ප්‍රශ්නයක් නැහැනේ. පෝට්ටුවේ වැඩ කරපු මන්ත්‍රීවරු උපසභාපතිවරු සභාපතිවරු ජාතික ජන බලවේගයත් එක්ක වැඩ. ඒගොල්ලන්ගේ පරිසද නායකයෝ වැඩ. ඉතින් මේ ජාතික ජන බලවේගයට මඩ ගහන්න විවිධ වැඩ කරනවා. රනිල්ගේ ගෝලයෝ ගිහිල්ලා මැතිවරණ කොමිසමට අනුර දිසානායක පැමිණිලි දැම්මා කියලා කියනවා. කැබිටි කොල්ලෑවේ අපේ හිටපු කෙනෙක් කොහින් හරි ඡන්දේ ඉල්ලන්න ගියා කියලා අපි එයාට තර්ජනය කරා කියලා කියන්න හදනවා. මට හිතෙන්නේ තහෙටානිද්දා රනිලුත් ගස් බැඳගෙන ගහ ගන්නවා අනුර මාවත් ගස් බැඳලා ගැහුවනේ කියලා කියයි. ඒ නිසා මිනිස්සු ඔයගොල්ලන්ට අතින් පයින් ගහන්නේ නැහැ. මතක තියාගන්න මාර්තු 9 වෙනිදාට ඔයගොල්ලන්ට කතරෙන් ගහනවා. කතරේ ගහලා ඔයගොල්ලෝ එලවනවා. ඒකට බය වෙලා ඔයගොල්ලෝ මඩ ගහන්න සැලසුම් හදනවා නම් අපි මේ රටේ ජනතාවට කියනවා ඒ මඩවලට ඒ ප්‍රවාදවලට ඒ ඩ්‍රාමාවලට අහුවෙන්න එපා. මොකද රනිල් පිටපත් ලියලා යාළුවන්ට දෙනවා සමන්ගේ ගෝලයන්ට දෙනවා ගිහිල්ලා දෙන්න කියලා. ඒකෙනෙක් තමයි මැතිවරණ කොමිසමට අරන් ගියේ. අපේ රැලියක රන්ඩ සහෝදරයගේ කතාවක් මේ තියෙනවා මේ රනිල්ට තර්ජනය කරනවා කියලා කියන්නේ. ඒ නිසා රනිල්ට තර්ජනය නෙමෙයි කියන්නේ. රනිල් ඉල්ල අස්වෙන්න ඕනේ. රනිල් යන්න ඕනේ. යන්න නැත්නම් රනිල් යවනවා. යවනවා විතරක් නෙමෙයි රනිල් පාස්කු ප්‍රහාරයේ චෝදිතේ මෛත්‍රී විතරක් නෙමෙයි රනිලුත් වැරදිකාරේ. ඒ විතරක් නෙමෙයි මහ බැංකු බැඳුම් කර වංචාවේ මහ මොලකරු රනිල් හිරේ යන්න ඕනේ. කොහෙවත් යවන්නේ නැහැ හිරේ යවන්න ඕනේ. සයිවට ඒවට නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ එක්සත් ජාතික පක්ෂෙන් ඡන්දේ ඉල්ලන්න ගියා කියලා අපේ අපේක්ෂකෙක් කිසිසේත් එහෙම ගිහිල්ලා නැහැ. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙච්ච ඒ වගේම ජාතික ජන බලවේගයට සම්බන්ධ වෙච්ච කිසිම කෙනෙක් එළියට ගිහිල්ලා නැහැ. බොහෝ අය ජාතික ජන බලවේගයට එකතු වෙලා තියෙනවා. සබ බොහෝ අය ජාතික ජන බලවේගයකට එකතු වෙලා ජාතික ජන බලවේගෙත් එක්ක මේ වර මැතිවරණ තරඟ වදිනවා. ඒ නිසා සමහරු මේ ජනතා විමුක්ති පෙරමුණ හිටියා කියලා බොරුවට ගස් බැඳගෙන ගුටි ගහ ගන්නවට අපිට තේරෙනවා රනිලත් හිටානිද්ද ගස් බැඳගෙන ගුටි ගහ ගන්න තැනට මේක යයි. ඒ නිසා අපි ජනතාවට කියන්නේ මේ බොඩු ඩ්‍රාමා වලට අහු වෙන්න එපා. මේවා සම්පූර්ණ ප්‍රවාද. අපි මේ පහුගිය දශක තුන ගල් කැටයක් අතෙන් ගන්න නැතුව දේශපාලනය කරලා තමයි මෙතෙන්ට මේ සමාජය ගෙනාවේ. සබ ගල් කැටයක් අතෙන් ගත්තේ නැහැ. එනිසා අපිට මිනිස්සු ගස් බැඳලා ගහන්න ඕනේ නැහැ. මිනිස්සුන්ට අපි ගහලා තියෙන වචන වලින් මිනිස්සුන්ගේ ඔළුවලට අපි කතා කරලා තියෙන්නේ. එනිසා මිනිස්සු දැන් ඒ ඔළුව සුද්ධ කරගෙන දැන් අලුත් ගමනක් යන එකතු වෙද්දී පරාජයෙන් වියරු වෙච්ච රනිල්ලා අපිට මඩ ගහන්න හදන ඩ්‍රාමා 2:50 වැඩ. ඉතින් ඒවා අපි ඊටාම් පිළිකුලෙන් විතර ප්‍රතික්ෂේප කරනවා.